Workers, theword, people, wysla, wish, ො ොච්ටර කැතයි දෙකල ඒ එකන්නකු. එතකොට සුළු කර්මාත ඩවටන ගෘහස්ථාර්තිික ඩගරෙන තනමේ මහ පරිමාණය ව්‍යාපාරිකු මේරට අයර අතහරයනවා. මුරු ලෝකේම පිළිගන්නවා ප්‍රජාතන්තවාදේ මුර දේවතාව තමයි මාධ්‍යවේදීන් කෙන්නේ. හඩක් නගන්න බැරි මිනිස්සුන් හඬ තමයි මාධ්‍යවේදීන් කෙන්නේ. එද මාධ්‍යවේදීන්ට ගෙන් නිදහසාගේ කල්ලතිනවා. මන්න දන්්ඩ පවා මොන කැමොන හේතුවගේ හරි මරන්න දන්්ඩෙ පව නොදීන්න තැනට ලෝකෙ ඇවිල්ල දීවා ඒවාගේ තැනක තාවේ මාධ්‍යවේදීන් කියැන ඉතාම් වටින්නේ. සය වගේම ලංකාවේ තිබුණා සපරාධ පරාධිනීතියනුත් මාධ්‍යවේදිීන් අයින්කර දෙදස්ේ රණනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඇතු අගමතිවල ඉන්න කාලමයි ඒ නීතියෙනුත් අයින්කරේ. එහෙම කරපු රනිල් වික්‍රමසිංහ මේ වෙනකොට මේ රටේ විකාශන අධිකාරි පනත ඇතුළු ත්‍රස්ත විරෝධී පනත ඇතුළු පනත් ගෙනල්ල මාධ්‍යවේදීන්ව බිත්තියට හේත්තු කරන්න උත්හ දරමින් සිටිනව. ඒවිතරක්න මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්තවාදිය. නිදහස බිත්යට හේතු කොල්ල මැතිවරණෝට තියන නැතුව මර්ධනය කරලා එතුමා ඒකා අධප්පති පාලනයකට මේ වෙනකට රට අරගෙන යනවා. එතුමගේ ක්‍රමය තමයි මර්ධනයෙන් මේරට පාලණය කිරීම. කටවහන්න අතපයවාහන්න ගැන අත්තලංකුට ගන්න අනපනත්ගෙනල්ල කටවල් වහන්න තමයි එතුම හදන්නේ බලෙන් මේ ට ඉන්න මොකද එතුමට කවදාවත් ජනමතයකින් මැතිවරණයකට එන්න බැරි කෙනෙ. අපි දැක්ක ඒ පෙරේද්දා ක්ජා. පක්ෂයේ සම්මේලනේ දීනවා. අපි දැක්කා ඒ සම්මේලනේ දී අර ප්‍රසිද්ධ ගායකයක්ගේ ලස්සනසිින්දුවක් විනාසකර. ඇත්තර ගොල්න් ඒ සිින්දුුවට ආසනන් ඒ ගායකයවගෙනනල්ලා ඒ සිින්දුව හරිගයට ගියාගන්න පුලුව. ඒ අනුන්ගේ සින්දු කියලා සම්පූර්ණයම විනාසකර ඒ වගේ තමයි රනිල් වික්‍රම සිංහ කියන්නේ. අනුන්ගේ ජනාධිපතිකමක් අරගෙන අද මේරට බලෙන් මර්ධනය කරමින් පාලනය කරගෙන ය ජනාධිපතිකෙනෙක් තයි රනිල් වික්‍රම සිංහ කියන්නේ අ සම්මේලිනේ දේක ඔප්පු කරලා දුන්න ගොලන්ගේ වැඩත්තේ වගේ අනුන් බලෙෙන් අරගෙන කරගෙන යනවා ඒ කරගෙන යන්න බෑ ඒ විනාසත් කළ කාලදානො. එහෙම කට්ටේ තමයි රනිල් වික්‍රම සිංහ කියන්නේ. අපිදැක්ක එතුමයි ඒක දේ සම්මේලදි කරනව කතාවක් පක්ෂය ඉස්මාට් කරන්න ඕන කියලා අපි එතුමට ඇතරම කියන්න ඕනේ පක්ෂය ඉස්මාට් කරන්න නිසල්ලා මේ රට ඉස්මාට් කරන්න ඕනේ මේ රටේ මිනිස්සු නයබරෙන් බදුබරිින් මිරිකිලයින්නන්නේ ජීවත් එන්න ැරුව ේට මිනිස්ු ජීවත්ව මිනිස්සු දුක්විදිනවා අද අපි දැක්ක ඊය මේ මාධසාකච්ඡාවකට කියනවා සෞඛ්‍ය සේවයකි පාසර් සෞඛ්‍ය සේවය අධිපති සේවයක ප්‍රදහනී අවුරදු දොළහහි දහතුළේ දරුව පාසල් යන්නනෑ. මේ ඉස්මාට් කරන්නනවා පක්ෂ රට ඉස්මාට් කරන්න ඕනිස්සල්ලාම. දරුවන්ට අද අධ්‍යාපනයක් න අවරුත් දොලහි දහතුනේ දරුවකෙන අධ්‍යාපනයක් ලැබිය යුතුම දරු. අද මේවරට පාසැල් හැරදාලා රැකියාවල ඔයාගෙනයන්න යනුව ජීවත්වීම සඳ. මේ තැනෙට මේ රට පත් කලදි රල් විටම සිංහ ඇතුු මේ ආණ්ඩුව විසින්. තුොට ඉස්සල්ලාම රටේ ජනතාවට අඩුම තරමේ. ස්මාර්් කියන්නේ සාමාන්‍යයෙන් විදිර ජීවත් එන්න පහසුවෙන් ජීවත් එන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ රනිල් වික්‍රමසිංහගේ වගකීම තමයි ඒක. එතුමා විස්සයි හතලිස් සටේ මේරටට ලෝකේ හොඳ රටක් කරන්නවා. අපිට තියන ප්‍රශ්නය අපි හෙට දවසකත කරන්න කොඳ මේ රටේ. මේරටේ ජනතාර්ධීන ප්‍රශ්නය තමයි තුන්වේලකන්නෙ කොමද ඒ නතාව ප්‍ර්තම යි් බිලෙක්වනකුත් හට දවස දීවත්වෙෙන්න්න බැරි කරලා විස්්සයි හතලිස් සටේ ලෝකේ හොඳ තැනකට මේ රටගෙන්න්නන්න මේ ොමන හරතල් කතාද කියනක අපට අහන්න ඕනේ එතුම මේ කාවර අවට්නද මේ වගේ මේ වගේ කතා කියන්න කියලා. දැම් බලන්න. වික්‍රම සිහම තිතුමා ැන් වැඩ් බද්ද සියයට දා අටකින් වැඩි කර සිට පහලෝට තිබ දුහට තිබාට තිබ අදේනට සියට දහටිින් ඩිරනවා ඩි කරනවා කියන්නේ සේවා සහ බාණ්ඩවල මිල වැඩිවෙනෝ. රටේ ජනතාව තවත් හිර කරනවා. හැම්ම එකකිම්ම මිල වැඩව වෙන මේඔ හැ ඒ කන බොන හැම එකකිින්ම මිල වැඩිවෙන වැඩ්බද්ද වැඩිකිරීමත් එක්. තු රටේ ජනතාවට තවදුරට ජීවත්වවෙන්න අප පහසු වවා ජීවත්වෙන බැරිවෙන අපි එතුමට කියන්නන මෙන්න මේටික. රනිල් වික්‍රමසිංහ දන්නවා මේ වෙනකොට දේශී ආදායම්බඳ දෙපාර්තමේන්තුව එකතු කරන්න තියෙනවා රුපියල් කෝටි ලක්ෂයක්, රුපියල් කෝට ලක්ෂයක්. ඒරේගු දෙපාර්තමේන්තුවෙන් ඒ වගේම ආයත් ොලි එකතු කරනතිට බදු තියන. මේ බදු එකතු කරගන්න කිසිම වැඩපිළිවලක් මේ වනවට කරලනෑ දුප්පත් මධ්‍යම ප්‍රාංථක ජනතාව තලලක් මිරි කළ පොඩි කරලා බදුගහල මිලවැලි කරලා. ල්ලිඋපයන් තරයි මෙතුමට කමේතියන්නේ මේ එකතු වෙන්න තියෙන දේශයාදායම් බඳ දෙපාර්තමේන්තුව විධමත් කරලා මේ එකතු වෙන්න තියන හොර සකල්ලිවල සල්ලිවල න නඩේ සල්ලිටික බදුටි එකතු කරගන්න වැඩි පිවෙලක් න මෙතුමට ස්මාර්ට් ක්‍රවේදයක් ඒකට නෑ මෙතුමගේ වචනවල විතරයි ඒවතියන ඒන මේ මෙන්න මේ මුදල එකතු කරගන්න වැඩ පිළිවෙක් මේ ආණඩු මේ කැබිලට් එකින් හදන්. දෙ කරමක්ද කරෙක් ේවට කිසිද වැඩ පිළිවෙලක්නෑ අහිසක මනිසුන් තලාපෙර දානක මයි ඇතුමා විසිංකර ගෙන යන්නේ අපි කියන්න ඕනේ විදුලිබල මණ්ඩලය මේ අවුරුද්දේ කෝටි දෙසය විසිනමයත් කෝටි අටසය හතලියක් අතර ප්‍රමාණයක ලාබයක් උපයලදනවා. පාඩුන විදුලිබල මණ්ඩලේ පාඩුනේ කෝටි අටසිය හතලත් කෝටි දෙසිය විසි අනුවත් අතර ප්‍රමාණයක ලාබයක් ලබද. මෙහෙම ලාබයක් ලබලා තියෙනකොට තමයි විදුලබිල වැඩි කරන මේක කොච්චර අසාධාරණයද. මේ අසාදාාණ්ඩෙරී වූ මහජනතාව එලියට බැස්සාම මේ මිනිසුන් අත්තර ගඩ ගන්න. අනික මහජනතාව මේක සාධාරණ ඉල්ලි මක් කරන්නේ. මේක මහජනතාවගේ අයිතියක්. ඒ මණ්ඩලය ලාබ ලබද්ද ජිරටේ ජනතාව මිරි කලා මේ ආදායම්ය ලබන්න. විදුලිබිල ඩිරනවා මේ කොච්චර ආසාධාරනද කොච්චර මෙය ආත්මාර්ථක මේ මේ රටේ ජනතාව ගැන මේ ආණ්ඩුවට කිසි කැක්කුමක් නෑ. අඩුම තරම අපි ඉතන්න පුලුව විදුලි බලවම්ඩලය ලාබ අප පාඩු ලබනෝන මේක වැඩි කරනවා මොකක් හරි කියලා. තින් එහෙම මුකුත් නැතුව මේ ජනතාව මිරි කළ තමයි සල්ලි හම්බ කරන්න බලන්නේ ද විදුලි බිල වැඩිකරදදි මුකොද වෙන්නේ. රහස් විදුල ලක අනිතරටවල්ලොල ඒකකේ සීයට හැටනම් ඒ රටවල්ලල විදුලි බිල අයකර නනෑ එ සහන අඉන්දියාවවෙත්තීමයි. දැ ලංකායි බල රුපියල් දහක්්‍යවන මනුස්සයාගේ ලයිට් බිල කැපපුවාම රුපියල් තුන් දහක්්‍ය වන්න ඕනේ ලයි් ගන්න නෑමත හාරදාග්‍ය වන්න ඕනේ. කොච්චර අසාධර්කෙ දුප්ප මනිස්සුමට මේ බඩේ පාරග හලතින්නේ කොච්චර කොච්චර කතයි දෙකලා ඉතන්නකවා. එතකොට ලළිරමත ඩන්නටන ෘහස්ථාර්ථික ඩම්ගන්න තන මේේ මහපරිමාණ ව්‍යාපාරික මේට අයර අතහර යනවා. විදුලිබිල් මෙච්චර ගවනකට රට කොමද දියුණු වෙන්නේ. රටේ ව්‍යාපාර කොමද දියුණු වෙන්නේ. රට හදන්නන රටේ හදන වැඩ පිරිවෙලත් තිීරන නි්පාධනනාර්ථක වැඩි කරන්නේ පේ විෂපානනාර්ථක වැඩි කරන්නකො ්‍යාර වහනවන අද මේට කොච්චර වවි්‍යාර කඩන්වැටල තියෙනව. අද මිනිස්සුන්ට ගත්තා නයිටික ගවාගනබේ. අදමිනිස්සු අපි ඔක්කම දන්නවා තිය ඉඩකඩටික විකුල්ල හනවා තින රත්තර ටි විකුල්ල කනවා ගෙර බඩ ටුටි විකුල්ල කනවා ඇඳව අදන්න්න ඇඳම් පැරඳු විකුණගන්න බැරහිද මනිසු ජීවත්තිනවා. තියෙන තමන් සතුව මේ වෙනකං ඉතුරු කරගත්ත යමක් තියෙනන ඒ සියලු දේවල්ටික මිනිස්සු මේනුට විකුණල ඉවරයි. ජීවත්වීම සඳහා. ඒ තරමට මිනිසන්ට අමහරුවේ තරමට මනිසුන්ට පහසු ජීවත්වවා. මෙන්න මේටික මේ ආණඩුවට තේරෙන්නේනි. මෙ ආණඩුව සුකෝබෝගී ජීවත්වයනවා එගොල්ලං සීලූ වර ප්‍රසාදිික ලබාගන්න හැබයි ජනතාවගේ බදුමූදල් වැඩි කරනවා ජනතාවට ලයිට්බිල වැඩිරනවා ජනතාවට හැම්ම පැත්තකම පිරි ජනතාවට සහනයක් මෙආ්ඩු විසින් කිසිදු පැත්තකින් ලබා දෙනනෑ අපට කතා කරන ගත් මේ ආණ්ඩුව එක්ක හොඳක් එක හොඳක් තියනට මෙයාණ්ඩුව කියන්න පිට කතාරන්න පුළුව. කිසිම දෙයක් නෑ මෙ ආ්ඩු විසින් ජනතාව සම්පූර්ම තලල්ල පෙළලදාන.ඒගේ අපි කියනොන්ට මිදිරිදි අයය එනවා? ඇයවැේදී නාමල් බේබි. නාමත් රාජ පක්ෂ කියනවා අයවැයි බලල්ලු ය චන්දිදින්න. අපි එයාට අභියෝගයක් කරනවා ඔයාට පුළුවන්නන් ඔය අයවැය බලම අයවැයි කිසිදු හොඳක් එන්නෙ නෑ. අයවැයි ජනතාවට හොඳයි කියන. යහපතක්වයි කියන කිසිදු යෝජනාවක් ඒ කියනෙ අපි විශ්වාස කරන්නේ. මොනයෝජනාත් අවතයි නාමල් රාජපක්ෂ ඇතුළු ඔය නඩේ මේ අයවයට අනිවාරෙන්ම චන්දෙනවා මේක කියම් මේ පුළුවන්නම් චන්ද නොදීන්. පුළුවන්න්න කන්දෙ නොදීලියටන්න. එහෙම කරන්න නෑ මක දෙගොල්ලන් දන්නවා පොහොට්ටුව කියැනෙ මේ වෙන කොට මේ රට තුරං වෙච්ච පක්ෂ. මෝ පොහොට්ටුව පොහොට්ටුව කියන පක්ෂය මිනිවල කපලා අසංකල භූමිතාන්දදිල හදවසිධාන තිවර කිසි විටගින් නැකිරන්න ගොලට බෑ ඒහින්ද මෙගොල්ලා විධ කතා කියනවානේ මේ රාජ පක්ෂල මේට පාලනය කර නැදේ මේ දැම මේ ජනට ජනතාවර ගොල කතා කරන්නේ. මේ රට වල පල්ලට දැම්මේ මේ රට මේ රජපක්ෂලගේ සාපය. රාජපක්ෂලතමයි මේරට මේතනට ගෙනාවේ. අදඒසාපලත් පපුත්තු කියනවා. ඒේ චන්ද න්නල මොල්ල චන්ද නොද ඉන්නන්නේ රටේ ජනතාව ේතනට ඇදල දැම්මේ රාජ පක්ෂකන පවුල විසින් පවුල්ලක සාපයක් තමයි මේ රටටම වැදිල තින්න.